අද බලයේ දේශපාලන සංවාදයේ දෙවන වටය සංවාදාත්මක වටය ආරම්භ වන්නේ මේ වටයේ පිළිදී ප්‍රධාන කතික යමතු කරන තර්කවලට ප්‍රතිතර්ක මතු කරන පාර්ශ්වයට අවස්ථාව තිබෙනවා. ඒ වගේම එහිදී බාධාවන් වැඩි නම් විනාඩි 2ක නිදහස් කාලය ලබාගෙන මේ අවස්ථාවත් අදාළ කතික තියෙනවා. ඒත් මතක් කරගෙනම අපි දෙවන වටේ ආරම්භ කරන්නේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි ප්‍රශ්නයක් සමගිනව ගල්ගමුවෙන් KM ආරියදාස මහතායි නඳුර කතනේ. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. ප්‍රශ්න අහන්න ආරියදාස මහත්මයා. මම මේ ප්‍රශ්න අහන්නේ අපේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාට නව මන්ත්‍රීතුමාට. හොඳයි. දැන් ඔබතුමාලා පෞගේ කාලේ නයි වෛර වෙලා හිටියේ. දැන් දැන් සොයිත මහත්තයලා මන්ත්‍රීතුමාලා ඔබලා දැන් ගජ මිතුර වෙලා. ඉතින් මම දැනගන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාලා දැන් ගජ මුතුරු වෙලා මේ ඉදිරියේදී ඔබතුමාලගේ ජනාධිපති අපේක්ෂක කවුද කියලා අපි දැනගන්න කැමතියි. දෙවෙනි එක මන්ත්‍රීතුමා මේ 78 ව්‍යවස්ථාව ඔබතුමාලා මේ 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 එක්සත් ජාතික පක්ෂයට ජේ.ආර්. ජවන මහත්තයාට මේ හංවඩු ගැව්වට ඕකේ මහා මූලකරුව ඔයාලගේ පොහොට්ටුවේ ඉන්න දැන් නායකයා ජී.එල්.පී. මහත්තයා නේද? ඉතින් ඒ ඒ ඒ කුණු කොටත් අපේ ඇඟට දාලා දැන් ඔයාලා
එයා තුරු කරගෙන ඉන්නවා ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ බොහොම ස්තුතියි ඔබතුමාට ආදිදස් මහත්තයාට කියන්න කැමතියි අපි නයිපලොංගු වගේ හිටියේ නැහැ මම හිතන්නේ කිසි තැනක අපි දේශපාලන මතවාදයක හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙරත් මම අපි සහෝදර ඉඳුල් මන්ත්‍රීතුමාටත් ඒ උත්තරේත් එක්කම දෙන්න අවශ්‍යයි අපි අවස්ථා ගන්නවකදී රටේ පවතින තත්ත්වයන් එක්ක අපි සම්දානගත වෙලා තියෙන පෙරමුණු හදලා තියෙනවා අපි එක්සත් ජනතා නිදහස් සම්දානේ හදනවා 2004 ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණ හදනවා 2007 මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරගන්න වැඩි ශක්තියක් තියෙන ආණ්ඩුවක් ඕනේ කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාම අවංකව ඒ වෙලාවේ ජාතික ආණ්ඩුවක් හැදුවා. හැබැයි ඒක මාස 3යි යන්න පුළුවන් උනේ. ඒකත් රට වෙනුවෙන් ඒ අපිට අපහසු වුණත් ඒ තීන්දුව ගත්ත සුදේව. ඊළඟට මේ වෙලාවෙත් දැන් මේ අමතක කරන්න එපා මේ ඉඳුනිල් මන්ත්‍රීතුමා අපි හොඳට මතක් කරගන්න ඕනේ මේ සම්මුතිවාදී ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු දෙන්න අස්සම් කරේ අවුරුදු 2කට මේ අවුරුදු 4කට අවුරුදු 5කට අපි අස්සම් කරේ නැහැ. ඒ ගිවිසුම අවුරුදු 2කට අස්සම් කරලා අවුරුදු 3හමාරක් ඒත් ඇදගෙන ගියා. අවුරුදු 3හමාරක් ගියා. ඒ නිසා අපි අවුරුදු 2කට අපි පක්ෂයක් හැටියට තීන්දු ගන්න. ඒ නිසා ඒ වෙලාවේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට පක්ෂයගත තීන්දුවත් එක්ක හිටගත්ත මිසක් ඒ හරහා යම් කිසි වැඩ කොටසක් රටට කරන්න අවශ්‍යතාවය මත හිටගත්ත මිසක් එතනින් එහාට දෙයක් නැහැ. ඒ නිසා අවුරුදු 2කේ සීමාවත් පැනලා අවුරුදු 3හමාර ගියා. නමුත් අතිගරු ජනාධිපතිතුමා තේරුම් ගත්ත මේ යන ගමන රටට සුබදායි නෑ කියලා විශේෂයෙන්ම ඒ කරුණ මොනවද කියලා අපි මෙතන කතා කරන්න අවශ්‍ය නෑ අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඇමතිවරු ජේෂ්ඨ කණ්ඩායම තියාගෙන මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව රටට දැනෙන විදිහට කිව්වා මොනවද ඒ හේතු කාරණා කියලා ඒ නිසා මෙතන ඒ කාලය ආයි අපි වැය කරන්න අවශ්‍ය නෑ ඒ වෙනුවෙන් ඒ වගේම ජනාධිපති ධූරයක් එනකොට ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණේ පිළිබඳව මේ වෙනකොට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකත්වයේ ඉල්ලීමක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමාටම නැවත ඉදිරිපත් වෙන්න කියලා. ඒ වගේම අපිත් කල්පනා කරනවා මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට හොඳ ශක්තිමත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ක රටට වැඩ කරන්න පුළුවන් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ශක්තිමත් මන්ත්‍රී කණ්ඩායමක් එක්ක සමහර අවස්ථාවල 3/2 බහුතරයක් ඇති කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් වුණා. මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න පුළුවන් වුණා. ඒ ශක්තිය දෙන්න මන්ත්‍රී කණ්ඩායමක් හිටියා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාට එහෙම රට වෙනුවෙන් නිවැරදි තීන්දුව తీරන අරගෙන කටයුතු කරන්න අවශ්‍ය මන්ත්‍රී කණ්ඩායමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එතුමා දීර්ඝ කාලයක් දේශපාලනය කරපු කෙනෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැපවිච්ච ප්‍රගතිශීලී කඳුර නියෝජනය කරපු කෙනෙක් හැටියට එතුමාටත් අවුරුදු 5ක්වත් එතුමාගේ මන්ත්‍රී කණ්ඩායමක් එක්ක මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී කණ්ඩායමක් එක්ක එතුමාගේ සිතුම් පැතුම් අනුව එතුමාගේ තියෙන ගැඹුරු දර්ශනයත් එක්ක මේ රට ගොඩනගන්න යම් අවස්ථාවක් ලබා දී යුතුයි කියන ස්ථාවරය ඉන්නවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් ආශිර්වාදයේ සියලු අපේ මේ රටට ආදරය කරන ප්‍රගතිශීලී කඳුරේ ආශිර්වාදයේ තුල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ සහ එතුමා පිරිසුදු රාජ්‍ය නායකයෙක් හැටියට වංචාවට දූෂණයට එරෙහිව අද රට ඉල්ලන්නේ තරුණයෝ ඉල්ලන්නේ වංචාවට දූෂණයට එරෙහිව යන නායකයෝ ඒ නිසා බොහොම ඉඩකඩ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඉදිරි අවුරුදු 5ක් කටයුතු කරන්න. ඒ නිසා මේක අපිට තව කාලේ තියෙනවා අපි මේ අවස්ථානුකූලව බේරගන්න පුළුවන්. දැන් ඔබතුමා කියනවා දැන් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වීමට බොහෝ දුරට ඉඩක් තියෙනවා කියන එක. එතකොට අපේ රංජිත් සොයිසා මන්තුමා ඔබතුමා දිහා යටින් බැලුවා මම දැක්කා. නෑ යටින් නෑ මේ ෆෝන් එකේ දිහා. නෑ ඒක තමයි. ඒක නෑ 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 මට බල්ලක ප්‍රශ්නය තමයි. ඒ සමග මට ඒ සමගම නිරවුල් කරගන්න අවශ්‍යයි. ඔබතුමා එකඟද මේ කියන කාරණේ? නෑ නෑ ඒක තමයි කාරණේ. අපි ඒවා අපි බේරගන්නම්. අපි ඊළඟට අපි මේ රටට ආදරය කරන කණ්ඩායම මේ රටේ සමස්ත ප්‍රගතිශීලී කණ්ඩායම එකතු වුණාම අපි මීට පෙරත් අපි සම්දානගත වෙලා තියෙනවා. සන්දානගත වෙලා පුලුල් සන්දාන හදලා අපි නිවැරදිව සුදුස්සා කවුද කියලා තෝරා බේරාගෙන ජනතාව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක අපිට මේ එච්චර ලොකු ප්‍රශ්නයක් දෙන්න ඊට වඩා ප්‍රශ්න තියෙනවා කතා කරන්න. දැන් කිව්වනේ ඊළඟ මැතිවරණ කැලැන්ඩරේ මොනවද එන්න ඕනේ මැතිවරණ? පළාත් සභා මැතිවරණ. අපි පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා මේ කොට්ටාස මැතිවරණ ක්‍රමයේ තුල යා යුතුයි කියලා. හැබැයි අපි දැක්කා 60-40 අනුපාතයට ගිහිල්ලා සමහර ප්‍රාදේශ සභාවල බලය හරියට පිහිටුවා ගන්න බැරුව ඇත්තරම දිනපු කණ්ඩායමට බලය පිහිටුවා ගන්න යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ අලුත් ක්‍රමයේ තුල 50-50 ප්‍රතිශතයට ගියොත් විශේෂයෙන් මේ තුල යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. හුඟක් පළාත් සභාවට බලය පිහිටවන්නත් බැරි වෙයි. ඒ නිසා නැවත අපි සමාලෝචනයක් කරලා තමයි විශේෂයෙන්ම පහුගිය කැබිනට් එකේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ව ගත්ත කැබිනට් මණ්ඩලයේ පැහැදිලිව කැබිනට් තීන්දුවක් කරන් තියෙනවා.
පරණ ක්‍රමයටම මැතුවන්නට යන්න. ඔට්ටෝ විශ්වයට පස්සේ නේද? ඈ ඔව්. එමෙ නෑ. නෑ එතකොට ඔට්ටෝ පළවෙනි සුමානෙත් හිටියේ අලුත් ක්‍රම යන්න ඕන කියලා. අපිට දැන් නෑ නෑ ඒ අපි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි යම් තීන්දුවක් ගත්තනේ අලුත් ක්‍රමයට යන්න කියලා. නමුත් ඒක යම් සමාලෝචනයක් කරලා අපේ සියලු දෙනාගේද අපි මධ්‍යම කාර්ය සභාවේ මේ මේවල් කතා කරා. හැබැයි ගරු එමත්තුමා ඔක්තෝබර් මාසේ ගරු එමත්තුමා දැන් මේක ප්‍රමාදයේ තියෙන කොතනද? පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව කමිටු වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා ගරු අගමැතිතුමා. ඒ ගරු අගමැතිතුමා මේ කමිටු වාර්තාව ඉදිරි කරන් මාස දෙකක් කල් ඉල්ලුවා. දැන් මාස දෙකකටත් වඩා කාලෙ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමා අපිට ආණ්ඩුව නැහැ නේද? දෙමර් මාසේ අපි විමසුවා. අර මොදිනේ කවදද අපේ? කතානායකතුමා දීලා තියෙනවා. කතානායකතුමා දෙන්නේ නැහැ. මාස දෙකක. එතකොට අපිට ආණ්ඩුව දෙමර් මාසේ. හරි හරි. ගරු මාස දෙකක් ආවේ නැහැ. හරි ගරු අමතුමා නේද? ඇත්තනේ මන්ත්‍රීතුමා. අමතුමා නේද? ඊළඟට උතුර නැගෙනහිර සබරගමු අම්පලාත් 6ක් අපි කියනවා මේ පළත් ඇහි ඡන්දෙ දියමු කියලා. කවුද කවුද? අපි කියනවා මේ පළත් ඇහි ඡන්දෙ දියලා බලමු. මේකේ දැන් කැලෙන්ඩරේට යන්න ඕන නම් දින දර්ශනෙට යන්න ඕන ඉස්සෙල්ලා එන්නේ පළස් සභාවනේ. කවුද මේ පළස් සභාව අවුල් කළේ කවුද? කවුද පළස් සභාව අවුල් කරේ? එක මාසයක තව එකක් ඊළඟ මාසයක තව එකක් කවුද? හරි හරි ඒක ප්‍රශ්නය. ඒ පැහැදිලි කිරීම ඔබතුමායි කාලය තුල කරන්න. ඔව්. නෑ නෑ මම ඔබතුමා අහන්නේ කවුද ඒක අවුල් කළේ? කවුද අවුල් කරේ නෑ කවුද? රටේ එකම දවසක තියපු පළස් සභාව ටික මාස 6න් අවුරුද්දේ මේ වගේ පටලවා අවුල් කළේ කවුද? ඔබතුමාලා මේ එක්සත් ජාතිපක්ෂයේ මේ වගේ දේවල් කියන්න එන්න එපා. ඔබතුමාලා කලගිනි ලාම්පු දාලා මේ රටේ මහජන මතය නැති කරපු අය, මැතිවරණ අහෝසි කරලා මැතිවරණ සිටියා මකුලපු අය. ඒ නිසා මේ එකක් දෙකක් මේ මාරු කරා මෙහෙම තිබ්බා කියලා කතා කරන්න එන්න එපා. ඊට වඩා දරුණු මේ මැතිවරණ සම්බන්ධව දරුණු ක්‍රියාමාර්ග වලට එක්සත් ජාතිපක්ෂය ගිහිල්ලා තියෙනවා මේ රටේ. ඒක ඉතිහාසයක් තියෙනවා. කලගරියක් ලාම්පුවක් දාලා ජනමත විචාරණයක් තියෙනවා. නෑ ඒක තර්ක කරන්නේ නෑ. නෑ මහා ජාතික මැතිවරණ යන්න ඕනනේ. නෑ ජාතික මැතිවරණ හරි. පළස්සම ජාතික මැතිවරණ වෙන්නේ. නෑ ඇයි පළස්සම වැදගත් නැද්ද? පළස්සම හරි ඔබතුමා කියන්නේ නෑ. ඔබතුමා රටට කියන්නේ පළස්සම වැදගත් නැද්ද? වැදගත් තමයි. ඔබතුමා තර්ක වලට දැන් ජාතික මැතිවරණ කියන්නේ පළස්සම අවසන් කරලා තමයි කෙසේද ජාතික ඡන්දයක් නේ. ඈ පළස්සයි මේ කෙසේද තියෙන එක දවස් තියන කිව්වේ එහෙමනේ. ඇයි පළස්සයි හරි දැන් මේ පළස් සභා ඔබතුමා මම හිතා පළස් සභා මම අපි පළස් සභා නියෝජනය කරා. පළස් සභා කාලය අවසුනහම පළස් සභා මැතිවරණ තියන්න ඕනේ. හැබැයි මෙතන නෛතික ප්‍රශ්නයක් තියෙන හින්දා මේක બ્લોක් වෙලා තියෙනවා. ඔබලා අලුත් ක්‍රම ඕනසක් හැබැයි හැබැයි ඒකට දැන් ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒකට දැන් ක්‍රමවේදේ සකස් වෙලා තියෙනවා. මේක ඔබතුමාලා කණ්ඩායම් රැස්වීමේදී කියන්නේ. කණ්ඩායම් රැස්වීමේදී කියලා කතානායකතුමාට කියන්න ගරු ජනාධිපතිතුමාට වාර්තාව දෙන්න කියලා. ගරු ජනාධිපතිතුමා සතියක් කරලා අපි කියලා තියෙනවා අපි කියලා තියෙනවා නමුත් ඔයගල තර්කේ උනේ ජාතික මැතිවරණ ඕන කියන්නේ ඔයගල ජාති හරි ජාතික මැතිවරණ ඕන කියලා ජාතික මැතිවරණ බය වුණානේ ජාතික මැතිවරණ වුණා මේ ප්‍රශ්න මොකද නැහැ ජාතික මැතිවරණයට බයේ උසාවි ගියා එහෙම යනවද ජාතික මැතිවරණයට බයේ තමුන්නාන්සල උසාවි ගියානේ නෑ එහෙම කියන්න එපා එහෙම කියන්න නැත්නම් මැතිවරණ යන්න බෑ හරි ඒක අපි වෙනම හරි ඒක වෙනම ගමු ඒක මම උසාවි ගොඩපත් කරන්න එපා හරි මම බොහොම පැහැදිලිව කියන්නේ එතකොට පළස් සභා මැතිවරණ අපි තියමු හැබැයි පළස් සභා මැතිවරණ තියන්න ඒ තියනවද නැද්ද කියන තීන්දුව තියෙන්නේ තමුන්නාන්සලගේ අතේ ඒක වාර්තාව දෙන එක ඒක ඉතයික්මනින් දෙන්න ඊට පස්සේ පළස් සභාට යන් ඊළඟට එන්නේ ජනාධිපතිවරණේ දෙයකට යන් එහෙම නැත්නම් මහ මැතිවරණේ එන්නේ ඒකට යන් මැතිවරණ වල ජනාධිපතිවරණයට අපි බය නැහැ ජනාධිපතිවරණයට මොකටද බය වෙන්නේ මේ රටේ ඉතින් ඒකට තියෙන්නකෝ නෑ ඉතින් ඒක අවශ්‍ය වෙලාවට තියෙනවා රටේම ඡන්දන එක නෑ ඉතින් අවශ්‍ය වෙලාවට තියෙනවා ඒක කලබල වෙන්න එපා මොකද මේ සූසු වෙලාවක් එන්න ඕනේ ඒ වෙලාවට මේ අටවෙනිදා පහ වුණා විතරනේ මොකද අද ජනාධිපතිවරණ ලෑස්ති රටේ ඉන්න මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ එතුමාට එච්චරයි එතුමා ලෑස්ති මම දන්නවා ඒක වෙලාවට එතුමා තියෙන ඡන්දය බයද ඊළඟට විශේෂයෙන්ම මේ දෙමළ ජනතාවගේ ඡන්දය පිළිබඳව මේ කතා කරා මේ රටේ අපි තාම කනගාටු වෙනවා විශේෂයෙන්ම අපේ රටේ ගොඩක් දේවල් බෙදන්නේ ඡන්දේ නිසා කුලේ බෙදනවා ඊළඟට එක එක ජන වර්ගයේ බෙදනවා ආගම බෙදනවා මේ ඔක්කොම ඇයි ඡන්දේ නිසා කවුද බෙදන්නේ තමුන්නාන්සලා අපිට ඇඟිල්ල දික් කරන්න එපා මේක ඔක්කොමලා කරනවා මන්තුමා ඒ එහෙම ඔබතුමාලා කියන්න මේක ඔක්කොමලා කරන දැන් තමුන්නාන්සලා කරන්නේම
දැන් තමුන්නාන්සලා කරන්නේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ක දමිළ ජනතාව අමනාප කරන්න මේ සූදානම් කරන වැඩත් එක්ක ජනතාව මම තමුන්නාන්සලාට කියන්නම් හෙට මේ ගේන්න සූදානම් වෙන සම්පූර්ණ නීති විරෝධී ඇයි මේ ව්‍යවස්ථා මෙහෙම මණ්ඩලයක් හැදුවා ඒ මණ්ඩලයේ අතුරු කමිටු 6යි ඒ අතුරු කමිටු 6න් වාර්තා 6ක් ආපුවම ඒක මේ ඒක નિවැරදිව හොඳ වාර්තාවක් ගන්න තමයි උපදේශක මණ්ඩලයක් දැම්මේ ඒ උපදේශක මණ්ඩලයේ කොහොමද කටයුතු කරේ උපදේශක මණ්ඩලයේ සුමන් දිරන් මන්ත්‍රීතුමයි ජයම්පති මන්ත්‍රීතුමයි ඊළඟට තව දෙන්නෙක් ඇතුළු හතර දෙනෙක් දැම් මේ සමහර අය ගරු මන්ත්‍රීවා මේක මේ ඇත්ත යථාර්ථය අපි කතා කරන්නේ සමහර අය උත්තර දෙන්නම් සමහර අය මේ කමිටු වාර්තා